Sadhu, sadhu, sadhu. Sadhu, Namo tassa bhagavato sadhu. sambuddhassa. Namo Namo tassa bhagavato tassa sambuddhassa. Namo tassa bhagavato arahato sambuddhassa. Itipiso bhagava viccharana sammo සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ නෝ භගවතෝ සාවක සංඝාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ චිත්තපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි යුගා පුරිස පුද්ගල ඒස භගවතෝ ස්ථාවක සංඝෝ ආහුනේයෝ අහුනේයෝ දක්ඛිනේයෝ මුදලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්ත ලෝකස්ථාති සාදු සාදු සමන්තා චක්කවාලේසෝ අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්තන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ බදන්තා තෙරුවන් සරණයි උපුල් මහත්මයා. ඉතාමත් ගෞරව නමස්කාර පූර්වකව පාදාභිවන්දනාමුකව ඔබතුමාට ආරාධනා කරනවා අද අපේ දහම් මණ්ඩපය ආරම්භ කරන ලෙස. අවසරයි ඔබතුමාට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චාමනියම් මැතිලි සිල්ප දෙනාට. අපිට විශේෂයෙන් මේ කෙටි දහම් සාකච්ඡා අපි සතියේ සාමාන්‍ය දිනවලින් බැහැරව කරන්න හිතුවේ අපිට අලුතෙන් සම්බන්ධ වුණු මේ විශේෂයෙන් මේ රත්නායක අම්මා නිලන්ති ඒ වගේ මේ තිරිසක් නිසා. එතකොට අපේ අපි මං හිතන හැටියට ජාමිනී අම්මා ජා අවස්ථා දෙකකදී අපි සාමාන්‍ය ජෙනරල් මේ හඳුන්වා දීමක් කළා. මේ පරමාර්ථ ලෝකය මේ පියවි හැට තේන එහෙම නැත්තම් මේ අපේ කනට ඇසෙන ආකාරයට අවබෝධ කරන්න බෑ. මේක ඉතා සියුම් භාග්‍යතුන් වහන්සේ විශ්ව ඥානයකින් අවබෝධ කරගත්තා වූ ඉතාම සියුම් දවම් පරියාය. මේක කිසිදු විටක මේ භෞතික විද්‍යාත්මයකටවත් ජීව විද්‍යාත්මයකටවත් හසු නොවුන් පෙර නොසු විරු දහම් පණිවිඩයක් තමයි මේ තථාගතයන් වහන්සේ මගේ මේ ලෝට හෙළි කරේ. ඉතින් එතනදී ඇත්තටම මේ බුදු දහම හැටියට අපිට සියුම්ව ග්‍රහණය කළ ගත යුතු එකම එක තැනයි තියෙන්නේ. ඒක තමයි මං අපි විග්‍රහ කරපු අම්මා ලෝක සමුදය ලෝකය හටගන්න ආකාරය. මේ ලෝකය හටගන්න ආකාරය පිළිබඳ සමාජයේ කතිකාවතට භාජනය වෙන ප්‍රමාණය මදි කියලා මං විශ්වාස කළා හැම වෙලාවෙම.
නිසා මේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ තුලින් යම් දවසක ලෝකය සමුදේ වෙන ආකාරය දුටුවොත් ඔහුට අපි එදා කතා කළා සමුදේ අවබෝධ වන්නා වූ නුඹට නිරෝධේ යන්න පිළිබඳ සාක්ෂාත් වෙනවා කිය. ඒ කියන්නේ සමුදේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වුණු දවසට මේ සියලුම ලෝක සත්වයන්ට මේ හටගෙන නිරෝධ වෙලා යන මේ ලෝකය කුමක්ද ධර්මතාවය කුමක්දයි ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා තථාගතයන් වහන්සේගේ මේ යම් යම් තැන්වලින් මතු කරන්නේ. ඒ කියන්නේ නිරෝධය පිළිබඳ නුඹලාට අලුතෙන්ම කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමුදේ වන විදිය දුටුවාන ප්‍රමාණවත් කියන එකයි ඒ තථාගත දේශනාවෙන්ම ඉස්මතු වෙන්නේ. ඒක දැන් මේ චුට්ටක් ඉස්සෙල්ලා අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා අපිට අලුතින් සම්බන්ධ මේ රත්නායකම්ම ඒ එදා තිබුණු ගැටලුන් කීපයක් පිළිබඳ විග්‍රහ කරා. එකක් තමයි අම්මන් කිව්වා රූපය පිළිබඳ තිබුණේ ගැටලු සහගත හඳුන්වා දීමක්. ඊට පස්සේ නාම ධර්මයේ පිළිබඳවක් තිබුණේ දැන් ওই සරත් ඇවිලා අපි අහලා තිබුණේ නාමය කියන්නේ නැමල සුළු ස්වභාවය. මේ ඒවා මෙතන සූත්‍රයෙන් ඉන්නේ නැමෙ මේ අටුවාවන් වලින් ඉන්නේ. නාමය කියන්නේ එක් කට්ටියක් හෝ නැමෙන සුළු ස්වභාවය කියන්නේ. සාම්‍යතාවය. එතකොට දැන් රත්නායකම්මකෝ ඒක නම් කිරීම. සරත් පියල් රතු පාට නිල් පාට ඒක තමයි නාමය කියන්නේ. එතකොට රූපේ කියන්නේ යම් කිසි රූපයක් තියෙනවා ඒකට නම් කිරීම තමයි නාම රූපේ කියලා. ඒක හරීම පහළ බාලාංශයේ බුදුදහමක් තමයි දැන් අපිට හම් වෙන්නේ. මේක මේ බුදුවරේ කියන ඕන දෙයක් නෙමෙයි. මේක ඕන මේ පහේ පන්ති ළමයෙකුටත් කියන්න පුළුවන් කතාවක් තමයි ඒ කියන නාම රූපේ. හැබැයි තථාගතයන් වහන්සේ විග්‍රහ කරන නාම රූපය මේ මනස තුල මේ බඹයක් පමණ ශරීරයේ මන ඉන්ද්‍රිය නැත්නම් මනස නැමැති ඉන්ද්‍රිය ඇසුරු කොටගෙන මේ පැනවෙන්නා වූ ප්‍රඥප්තියින් දෙකක් තමයි මේ නාම රූපය. මේ ප්‍රඥප්තියින් දෙකක් වන බැවින් තමයි මේ නාම රූපය අනිත්‍ය වන්නේ. හොඳට මතක තියාගන්න. මේ එතකොට අපි නිලන්දි සම්බන්ධ නොවුනේ උපුල් මහත්තයා එතන ඇහුනේ නෑ මට. ඒ කියන්නේ මනස නැවති ඉන්ද්‍රිය ඇසුරු කරගෙන ඉන්නේ පවතිනා කීවේ. ප්‍රඥප්ති දෙක. ඔව්. ප්‍රඥප්ති දෙක. පැනවීම දෙක. පැනවීම දෙක. පැනවීම දෙක. මේ ප්‍රඥප්තියක් කියන්නේ පැනවීමක්. මේ පැනවීම කරන්නේ අතින් පයින් මේ භෞතික ආකාරයට නෙමෙයි මනස තුල. මනස තුල වෙන පැනවීම දෙක. මේ පැනවීම දෙකේ සුසංයෝගය තමයි එකතු වීම තමයි නාම රූපය. එතකොට මේ නාම රූපය මේ අපි හිතන විදිහට බාහිරින් පෙනෙන රූපයක් කුයි ඒකට දාන නාමයයි කියලා ගත්තොත් හරිම සරලයි ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙතනදී හොඳට අවබෝධ කරගන්න විශේෂයෙන් නිලන්ති හැම වෙලාවෙම මම බැලුවා නිලන්ති මේ දහම් කරුණ සම්මුති ලෝකයක් සමග සසඳන්න උත්සාහ කරනවා එදිනෙදා දැන් මුහුණ දෙන ජීවිතේ. ඔව් නුඹට පුළුවන් ඒක සංසන්දනය කරගන්න. හැබැයි මේ තථාගතයන් වහන්සේ විග්‍රහ කරේ ලෝකෙ දෙහිලිදරව් කරේ නුඹගේ පියවි ඇහැට මේ සම්මුති කනට සම්මුති නාසයට දිවට ශරීරයට ගහණය වෙන්නේ නැති ඉතා සියුම් ලෙස ප්‍රඥාවෙන් දතේතු දහමක් නේද? මේක එහෙම පේනවා නම් ලෝකේ බිලියන 7.8 අපිට සෝවන් කරන්න පුළුවන් සසර දුකෙන් මුදවා ගන්න පුළුවන්. ඒක නිසා තමයි මගේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේක පහදලා දෙන්න යන මම වෙහෙසටපත් වෙනවා කියලා. මේක පහදලා දෙන්න බෑ කියන එක තමයි උන්වහන්සේ බුද්ධ ඥාණයට දෙවිච්ච දේ තමයි මේක පහදලා දෙන්න බෑ කියන්නේ. ඒතරේ පහදලා දෙන්න බෑ කියලා බුදුවරයාට පහදලා දෙන්න බැරි දේ අපි කොතරම් මහන්සි වෙන්න වෙයිද පහදලා දෙන්න. එහෙමයි. එකම දේ වාසනාවට අද දවසේ එදා බුදුවරයාට නොතිබුණු
යම් යම් පහසුකම් වගේ අපිට තියෙනවා. ස්ලයිඩ් ෂෝ එකක් හදලා පෙන්නන්න, ප්‍රසන්ටේෂන් එකකින් අපි යම් දවසක આવොත් මැජික් බෝඩ් එකක ඇඳලා ඒ සිද්ධාන්තයේ සිදුවෙන ආකාරය. මොකද සිද්ධාන්තය? ලෝක සමුදේ. මොකද්ද ලෝක සමුදේ කියන්නේ? මේ බඹයක් පමණ ශරීරයේ ඉන්ද්‍රියන් හයක් ඇසුරු කොටගෙන පැනවෙන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ලෝකය. මෙන්න මේ ලෝකයේ සමුදේ වෙන විදිය ඒ ප්‍රඥා ඇස අවදි කරලා. ඒක තමයි third eye කියනවා. ඒ බොරු කතා ඕනේ නැහැ. අපි ප්‍රඥාව අවදි කරගමුකෝ. ඕවාට වචන දදා ඉන්න ඕනේ. අපේ මේ ප්‍රඥාව අවදි කරනවා කියන්නේ ඒක සිතින් නුඹ දැන් මේ කියන පණිවිඩය, මේ දෙන පණිවිඩය මට පුළුවන් පණිවිඩයක් දෙන්න විතරයි. ඒ පණිවිඩය නුඹ ස්වයම්භූ ඥාණයෙන් තමයි අවබෝධ කරගත යුත්තේ. හේත මේට දාලා රූප සතන් ගහලා මෙහෙම කරගන්න ඕන. එතකොට මට මතකයි නීලන්තිකෝ අගේ සැරේ අපිට ඔයා ගොඩාක් මිස් වුණා. අපිට සාකච්ඡා තුනකට වැඩි මිස් වුණා නේද ශාමිනිය අම්මා? ඔව් පොල් මහත්තයා. මගේ එතකොට ඉමාඩු දවස අඟහරුවාදා සිකුරාදා සෙනසුරාදා තමයි අර ගිය සිකුරාදා සෙනසුරාදාගයක් වුණා. ඉතින් ඒකට විශාල කටයුතු ටිකක් කරන්න සිද්ධ වුණා මට මැදිහත් වෙලා. තමයි ඒවත් කෙරෙන්නේ. කොමුණත් අපි කරපු ඒ සාකච්ඡා ටික YouTube එකේ ඩවුන්ලෝඩ් වුණා, අප්ලෝඩ් වුණා නේද ශාමිනියම? පෙරේදකට පොඩි ප්‍රශ්නයක් පැන නැගුණා. ඒක මම තාමේ කරගන්න බැරි වුණාද? ඔව් කතා කරුවේ නෑනේ ඔෆිස් එකෙන් උපුල් මහත්තයා. අයියෝ මතක් කරා. හරි. මේ මට ඒක මතක් කරා කියන්න තුන. හරි කොහොමනක් කමන්නේ. මටත් අද ගොඩාක් මහන්සි වෙන්න වුණා. අද අර ඉන්දික තොටවත්ත කියන නස්සස්ත්‍ර වේදියාලාගේ YouTube channel එකෙන් ඇවිල්ලා එක සාකච්ඡාවක් 9 මාරින්දල කරා 11 වෙනකන්. ඊට පස්සේ 11න් පස්සේ තව සාකච්ඡාවක් කරා ආයි 2 වෙනකන්. දෙකමාරෙන් පස්සේ ආයි තව සාකච්ඡාවක් කරන්න වුණා. 12මාරෙන් පස්සේ ආයි දෙකමාරෙන්කම්. ඉතින් ටිකක් මහන්සි වෙන්න වුණා මටත් උකමට වුණා. රයිට් අපි බලමු දැන් මේකට යම් කිසි උනන්දුවක් කැප කිරීමක් කරන්න වෙනවා මේ මේ රත්නායක අම්මා. ඒ මොකද මේක එහෙම පහසුවෙන් පැහැදෙන්නේ නැහැ. දැන් මේ රත්නායක අම්මලා වුණත් අවුරුදු ගානක් මේ කියන දහම්පණ විදිහේ ග්‍රහණය කරගන්න උත්සාහ කරපු අය නිසා ඊටත් වැඩිය අපිට අන්ලර්නින් ප්‍රොසෙස් එකක් තියෙනවා මෙතන. මේක ට්‍රැක්ස් වරද්දගෙන ගිහිලා තියෙන නිසා අවුරුදු කාලා. ඒක නිසා තමයි දැන් එදා සුනිල් මහත්මයා කතා කරනකොට එයාටත් තියෙන්නේ මේ ඉංගල් දැන් මේ දැනුම් සම්භාරයක් එකතු කරගෙන තියෙන බව තේරෙනවා. හැබැයි ඒක ගලපගෙන නැහැ මේ තථාගතයන් වහන්සේ විග්‍රහ කරපු විග්‍රහයට. දැන් මේ රත්නායකමට තේරෙනවා ඇති ඒක හොඳ ආකාරවම හොඳට තේරෙනවා. මේක තුල මේ දහම හරිම මුල මැද අග පිරිසිදුයි දහමක් නේ. ඒකනේ මේක සවක්ඛාත දහමක් කියලා කියන්නේ. සවක්ඛාත භගවතා ධම්මෝ කියන්නේ ඒකයි. මේ කිසිදු තැනක මේකේ ගැටලු තියෙන්න බෑ. හැබැයි මේකට කැප කිරීම නම් පුදුමාකාර විදිහට ඕන වෙනවා. මොකද මේක එහෙම ග්‍රහණය කරගන්න පහසු නෑ. මේක පියවි ඇහැට පේන්නේ නැති කතන්දරයක් නිසා. උපමාවක් දී ගන්න විදියක් නෑ. මේ සිතුවිලි සිතුවිලි පරම්පරාව සකස් වෙන විදිය පිළිබඳ. ඒ සකස් වෙන විදියේ පිළිබඳ දීපු උපමාව තමයි පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මය. ඒක නිසා අපි ගොඩක් මහන්සි වෙන්න වෙනවා. අපිට මේ ගොඩක් මහන්සි වෙන්න වෙනවා අපිට මේක හිමිසිරුවේ මේ ග්‍රහණය කරගන්න එකිනෙකාට. දැන් සරත් අයියා මම මේ ඔක්කොම මේ ධර්ම හොයන්න ගවේෂණය කරපු අය නිසා ඒ ගවේෂණයේ ප්‍රතිඵලයක් හැටියට ඒ තථාගත
මග පෙන්වීම අපිට ඉතුරු වෙලා තියෙන සූත්‍ර පිටකයෙන් අපිට යමක් ගලප ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ වෙලාවේ. මේ ගැළපීමේ ප්‍රධාන තැන තමයි අපි කතා කරන්න අම්මා මේ පටිච්ච සමුප්පාදයේ ප්‍රබවස්ථානයේ නොහොත් සංස්කරණය වෙන ස්ථානයේ නොහොත් සංඛාර. මම ස්ථාමිනිය අම්මට පුළුවන්ද අපේ අර ලෝකය පිළිබඳ කරපු විග්‍රහයේ සංඛාර කියන කොටස පොඩ්ඩක් අරගන්න. එහෙම නැත්නම් අපිට ප්‍රසන්ටේෂන් එක අපි කරමුද මේගොල්ලන්ට? මේක මොනවායි? වැඩක් හඳයි එහෙම. ස්ථාමිනියම අර ප්‍රසන්ටේෂන් එක අපි දාමුද සම්පූර්ණයෙන්ම? මට මේකට ගන්න අමාරුයි සම්පූර්ණයෙන් උපුල් මහත්තය. අපි ඒක තියනවාද අරකේ? මොකේද මේ අපේ මොකද්ද ජාමිනි අම්මලාගේ මේවෙක මොකද්ද මෙසෙන්ජර් එකේ තියෙනවද? ඔව් මෙසෙන්ජර් එකේ තියෙනවා. එතන මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නන්නම්. එහෙම ගත්තොත් ජාමිනි අම්මට පුළුවන් නේ මම කියන කෙනේ ස්ක්‍රීන් එක ගන්න? පුළුවන්. ඒක පුළුවන්. අපි නිලන්ති මේ මේ මෙන්න මේ ස්ක්‍රීන් එක අපි බලමු පොඩ්ඩක් පහදලා දෙන්න මන් ටිකක්. එතකොට පහසුයි ඕගොල්ලන්ට. මොකද ඒකේ රූප සටහන් වගේක් තියෙනවා. මා කැටින් කියන දේ විෂුවල් එකක් තියෙනවා ඕගොල්ලන්ට බලන්න. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් හැටියට පවර් පොයින්ට් හදපු එකක්. ඒක මේ 3D විෂුවල් එකක් නෙමෙයි. නමුත් ඕගොල්ලන්ට ඒක දහනය කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මං වේගයෙන් ඒක ඕගොල්ලන්ට පහදලා දෙන්නම්. එතකොට දැන් අපි මේ දවස් 3ක් කරපු එකේ ප්‍රෝග්‍රස් එක හැටියට මට හිතෙනවා මේ මේ කොටස මේ ලෝක සමුදේවන ආකාරය. ඒ කියන්නේ නාම රූප ලෝකයේ සමු මෙසෙන්ජර් එකට දාන්න මට උපුල් මහත්තයක දැන් එවන්න පුළුවන්ද? කොයිකද ඒ ප්‍රසන්ටේෂන් එකද? ඔව් අපි අර මේ උපුල් මහත්තයා කියන්නේ අය අර අපි මේ අර ලයිට් ඔෆ් ඒෂියාක එහෙම කරපු ප්‍රසන්ටේෂන් එක නේද? ඔව් ඔව්. ඒක ඒ ජමිනේ මට මං ඒක ඒවල නැද්ද මේ එකට? මේක පේනවද මේ 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 පළවෙනි ස්ලයිඩ් එක නෙමෙයි ජාමිනිය මේ දාලා තියෙන්නේ. මෙතනින් පටන් ගන්න පොල් මහත්තයා. ඊට පස්සේ නේ මේ මේක මේ මේ මේක මෙතනින් පටන් ගන්න. ලොකු කරන්න බැරිද? ඒක තමයි නේ. මොකද මේක මෙසෙන්ජර් එකේ තියෙන එකක් නේ මම මේ අරන් පෙන්නන්නේ. මේක පේන්නේ නැහැ මේ ඇයිද ජාමිනිය මට පේන්නේ නැහැ. චූටි වැඩි. හරි අපි එන මේක අපි දැනට අපි මේක වෙන විදියකට මම නෑ මේක ලොකු කරන්න පුළුවන් නේද? මේක ලොකු කරන්න පුළුවන් මේ අර අපි normal photo එකක් ලොක් කරනවා වගේ ගත්තොත් එතකොට පුතා මේ කැපෙනවා. කැපෙනවා. ඔව් ටිකක් මේ තරම කොහමද? ලොකු කරගන්න පුළුවන්. නෑ නෑ තමන්ගේ ෆෝන් එකෙන් ඇඟිල්ල දෙපැත්තට ඇද්දාම රූපේ ඇද්දාම කරගන්න පුළුවන්. ඔව් තමන්ට ඒක කරගන්න පුළුවන්. තමන්ට කරගන්න පුළුවන් පැහැදිලිව පේනවා මේ රූපයෙන් කරන්න පුළුවන් ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ සයිස් එකට පුරවා දැන්. හරි අන්න හරි මේ මොකද මේ රත්නායක අම්මට ඔක්කොම ඒ විදිහට කරගන්න පුළුවන්ද? හොඳටම පේනවා මම මේ උපුල් මහත්මයා සාකච්ඡාව කරගෙන. හරි බලන්න මේ ස්ලයිඩ් එකේ අපි පෙන් කරනවා මේ ලෝකේ සත්වයා 31 කලයක විවිධ සත්වයන් හැටියට ලෝකේ බිහි වෙනවා කියලා අපි අහලා තියෙනවා නේද? ඔව්. ඒත් අපි මේ මනුෂ්‍ය සත්වයාගේ බිහිවීම මෙන්න මේ ආකාරයේ ජලාභුජ කියන තථාගත දේශනාව අනුව ජලාභුජ සත්වෙක් තමයි මේ ලෝකෙට බිහි වෙන්නේ නේද? ඒත් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් චාමිනිය අම්මා තව සත්වයෝ කොට්ටාසයක් බිහි වෙනවා මේ බිත්තරයකින්. ඒ ඇයට තථාගතයන් වහන්සේ විග්‍රහ කරේ අණ්ඩජ කියන ක්‍රියාවලිය තුළ ලෝකයට බිහිවන සත්වයෝ කියලා. ඊළඟ ස්ලයිඩ් එකට අපි ගියොත්
තව සත්‍ය කොටසයක් බිහි වෙනවා මේ ලෝකෙට, ඕපපාතික සත්‍යෝ කියලා. ඒගොල්ලන් අපිට පේන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි ප්‍රේතයෝ, භූතයෝ, දෙවිවරු කියලා මේ කොටස. ඒගොල්ලන්ට කියන්නේ ඕපපාතික සත්‍යෝ කියලා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත්, තව කොටසයක් බිහි වෙනවා මේ ලෝකේ. මේ දැන් ඔය මස් කෑල්ලක් එළියට දැම්මම කුණු ගොඩක මලමිනියක එක දවස් කීපයක් අතට මුළු ශරීරය වැහෙන්නම පණුව දානවා කියලා අපි කියනවා. එතනදි තියෙන්නේ තවත් ක්‍රමවේදයක් මේ ලෝකේ සත්‍යෝ බිහි වෙන සංසේධිත කියලා. මෙන්න මේ සතර ආකාරයට මේ ලෝකේ සත්‍යෝ බිහි වෙන බා. එවැනි බිහි වෙන සත්‍යෝ ජීවත්වන මේ ලෝකේ තමයි මේ අපි පෙන්නුම් කරන්නේ. මේ අපි ජීවත්වන කුමක්ද? මේ පෘථුවිය. මේ පෘථුවි තලය සහ පෘථුවිය වටේ තියෙනවා මේ අපේ ඕසෝන් තරලයක් අපි ආරක්ෂා කරමින් මේ ඉරු එළිය එන්නේ නැති වෙන්න. ඇත්ත වශයෙන්ම මේ 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 සිද්ධාන්තය සහ මේ ලෝකේ සත්වයා බිහිවීම අර කියන ජලාභුජ අණ්ඩජ කවුරුහරි සද්ද කරනවා මට ආපහු මියුට් කරන්න යන්න විදිහක් නැහැ. පුළුවන් නම් මියුට් කරගන්න ලොකු පිනක් ඒක. එතකොට මෙන්න මේ මේක ස්වභාව ධර්මයේ ධර්මතාවයක් කියලා හැමෝටම තේරුම් ගන්න පුළුවන් නේද? මේ ලෝකේ පැවැත්ම, මේ ලෝකේ පැවැත්ම, මේ අපි තියෙන චක්‍රාවාටය, අපි ජීවත් වෙන චක්‍රාවාටේ, මේ අපි ජීවත් වෙන පෘථුවිය, පෘථුවි තලය ස්වභාව ධර්මයේ දායාදයක්. ඒ ස්වභාව ධර්මයේ දායාද කොටගෙන ජීවත් වෙන මේ සත්ව කොටසේ මිනිස්සයා හැටියට අපි ජීවත් වෙන මිනිස් සත්වයාද, තිරිසන් සත්වයෝද, උරගයෝද, පක්ෂීන්ද, ඒ වගේම මේ පිහිතලේ තියෙන ගස්කොළ ලියවැල් පවා ස්වභාව ධර්මයේ දායාදයක්. එතකොට චාමිනී අම්මා අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත්, මේ ස්වභාව ධර්මයේ දායාද කොටගෙන ජීවත් වන්නා මේ ලෝක සත්වයා ගේ අපි මනුෂ්‍ය සත්වයාගේ උපත ගැන ගත්තොත්, මේ පෙන්නුම් කළ තියෙන මේ පින්තූරේ පේන්නේ මේ කලලයක්, මවක මවකුසක මවකගේ ගර්භාෂයේ බිත්තියේ හටගන්නා කලලයක් තමයි ඉස්සෙල්ලාම මේ කලලය. අපි දන්න හැටියට ඒකට කියනවා දෙමව්පියෝ දෙදෙනෙකුගේ එක්වීම තුළ හටගන්නා කලලයක්. මේ කලලය බලන්න මේ රූප සතහන් අනුව යම් කිසි මේ ගැඹුරු පරයයක් කතා කරන්නේ අපි. මේ කලලය සජීවීකරණයකට බඳුන් වෙනවා. සත්‍යයක් එනවා. කවුද කෑ ගහනවා? සුනිල් මහත්තයා මියුට් කරගෙන ඉන්න. ප්‍රශ්නයක් නැහැ. සුනිල්ලා තමයි කතා කරන්නේ. මේක මේ විදිහට දාම් සාකච්ඡාව කරන්න බෑ කාටක්වත් මේක උනන්දුවක් නැත්තම්. හරි මහත්තයා. රත්නායක අම්මා මේ මෞකසක මේ බිහිවීමක් පිළිබඳ තථාගතයන් වහන්සේ විග්‍රහ කරනවා. එහෙමයි. මේ කලලයට විඥානයේ පැමිණීමක් තියෙනවා, විඥාන ශක්තියකගේ පැමිණීමක් තියෙනවා මේ අම්මා. මම මේ වෙනම විග්‍රහ කරන්නම්. අද මම වේගෙන් කරගෙන ගිහිල්ලා අර ලෝක සමුදය කියන කැලලට මට යන්න ඕන. ඒතර මෙන්න මේ විඥානයකගේ බැස ගැනීමක් තුල මේ කලලය වර්ධනය වෙනවා බඩ ඇතුලේ. විඥානය නැති තැන කලලය වර්ධනය වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒතර විඥානයේ පැමිණීමෙන් පස්සේ තමයි දරුවෙක් පිරිසිඳ ගත්තා කියන වචනේ එන්නේ පළවෙනි මාසේදී. අපි කිමුකෝ ඒක. ඒතර මේ පිරිසිඳගත් දරුවාගේ විඥානයගේ පැමිණීම තමයි පිරිසිඳ ගැනීම වෙන්නේ. එහෙම නැත්නම් කවදාකවත් විඥානයගේ පැමිණීමක් නැති තැන පිරිසිඳ ගැනීමක් වෙන්නේ නැහැ දරුවෙකුගේ. ඒතර මෙන්න මේ පිරිසිඳ ගැනීම තුළ මේ මාස 9ක වර්ධනය වෙන දරුවා තථාගතයන් වහන්සේගේ විග්‍රහ කරනවා. අපි වෙන දවසක ඒක කතා කරමු. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මෙන්න මේ ආකාරයට ඉපදෙනවා මේ අපි ඔක්කොම එකට මේ මේ මෙන්න මේ විදිහට මේ ලෝකේ එළිය දකපු අය මෙතන ඉන්න ඔක්කොම. ඊළඟ ස්ලයිඩ් එකට යමු. අර බබාගේ පින්තූරේ වෙන්නේ. එතකොට
මෙන්න මේ විදිහට තමයි අපි මේ ලෝකේ එළිය දකින්නේ. ඒතර මේ ලෝකේ එළිය දකිනකොට මෙතන ඉන්න කිසි කෙනෙකුට නමක් ගමක් තිබුණේ නැහැ. මේකේ මේකේ සත්‍ය සිද්ධාන්තය නම් මේ එළි දකින්නේ සවිඥානික කයක්, ගර්භාෂයයක් තුල මාස 9ක් වර්ධනය වුණු විඥානයේ සහිත. ඒක නිසා මේකට කියනවා සවිඥානික කයක් කියලා. ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේ සවිඥානික කය මෙන්න මේ ආකාරයට ඝන ආහාරයෙන් කිරි කිරි ආහාර එක එක විවිධ ආහාරයන්ගෙන් පෝෂණය වෙලා මෙන්න මේ විදිය අපි දැන් මේ අපි වගේ ලොකුවට හැදෙනවා. මේක තමයි මේ දැන් මේ දරාගෙන සිටිනා වූ මේ කය දරාගෙන සියලුම සත්වයන්ගේ මේ සත්ව ලෝකයේ එහෙම නැත්නම් මනුස්ස සත්වයාගේ පැවැත්ම මේකේ දැන් අපි යමු බුදුදහම අනුක්‍රම හොඳ මේකේ මේ සත්වයා පවතිපුදුනේ කොහොමද සත්වයා නැවත මියැදෙන්නේ මියැදෙන සත්වයා නැවත උපදින්නේ කොහොමද කියලා අපි ඒ වගේ ගැඹුරු න්‍යායක් පහදලා දෙන්න ඕන. දැනට මට ඕන කරන්නේ ඕගලන්ට පහ. ඊට පස්සේ ලෝතර සම්මා සම්බුදුරේ මේ සාරසංකේ කල්පලක්ෂයකට පස්සේ ලෝට හෙලිදරව කරනවා බලන්න ඕගලන් එන්ලයිජ් කරලා බලන්න මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායය. මේ ලෝකයා ජරා මරණ දුකෙන් මුදවා ගැනීම සඳහා මේ ලෝක සත්වයා සත්යෙන් මේ සසරෙන් මුදවා ගැනීමට සම්මා සම්බුදුරේ දේශනා කරනවා. ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඒකෙදි දේශනාවේ ඇත්තටම උන්වහන්සේ අවබෝධ කරගන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායය. පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායය යනු මේ අර 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 සවිඥානික කයක් හැබි මේ සත්වයා ගේ සිත කියන අවයවය එහෙම නැත්නම් මනස කියන අවයවය ඉන්ද්‍රයක් තියෙනවා මනේන්ද්‍රිය කියලා. මේ මනේන්ද්‍රිය තුල සිදුවෙනා වූ මානසිකාරයක් තුල ගොඩනැගෙන ලෝකයක් තමයි මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය තුල ගොඩනැගෙනා වූ නාම රූප ලෝකය. මෙන්න මේ නාම රූප ලෝකය ගොඩනැගෙන සෑම මොහතකදී තමයි අපි මෙතෙක් කාලයක් ලෝකය කියලා දුටු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ලෝකය සමුදේ වෙන්නේ. අන්නේ ලෝකේ සමුදේ වෙන ආකාරය පිළිබඳ තමයි අපේ ධර්මයේ මේ ලෝකේ මේ තථාගතයන් වහන්සේ හෙළිදරව් කරන්නේ පියවි හැට නොපෙනෙන මෙන්න මේ මානසිකාරය තුල ගොඩනැගෙන ලෝකය. ඊළඟ ස්ලයිඩ් එක තමයි මෙන්න මේ ලෝකයේ ගොඩනැගෙන ආකාරය තමයි මේ දම්වැල් පුරුක් හැටියට පෙන්නුම් කරන්නා වූ ලෝකය. ඒ ලෝකයේ සමුදේ වුණේ මෙන්න මේ ආකාරයට. නුඹලා දන්නේ නැති වුණාට මේ සිතුවිලි ධාරාවක් විදුලි කොටන වේගයකටත් වැඩිය මිලියන ගානක වේගයෙන් විදුලි කොටන වේගයටත් වැඩිය වේගයකින් මේ නුඹලට ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස ආදී වශයෙන් මේ සමුදේවන ලෝකයේ සමුදේවන්නේ මෙන්න මේ පෙන්වන්නා වූ දම්වැලක ආකාරයට සිතුවිලි ධාරාවක්, සිතුවිලි පරම්පරාවක්. චිත්තසයිසික ධර්ම කියලා සමහර අය කියනවා. ඒවා අපිට අදාළව අපි සිතුවිලි ධාරාව කියමු. ඒ සිතුවිලි ධාරාව ගොඩනැගුණ කොහෙද? මගේ මනසේ. මනස තුල ගොඩනැගෙන්නේ මේක. මෙන්න මේ ඒ මනස තුල ගොඩනැගෙන මේක එන්ලයිට්මන්ට් කිට්ටු කරලා බලන්න. අවිද්‍යා සංඛාර කියලාම අපි තියනවා මේ කොටු දෙකක්. මේ අවිද්‍යාගත පුද්ගලයා යම් සංස්කරණමේ ක්‍රියාවලියක් සංඛාර. ඒකට කියන්නේ අන්න ඔතන තමයි අපේ රත්නකම්ම සංඛාර කියලා කියන්නේ. ඒ සංඛාර ක්‍රියාදාමය තුල ගොඩනගනවා නාම රූප ලෝකය. මේ නාම රූප ලෝකයේ තමයි හැම වෙලාවෙම නුඹට විඥානයේ පිළිබිඹු උනේ. මේක අපේ වෙලාවක මේ අම්මා කොළඹ අපේ වෙලාවක මම පාදලා දෙන්නම් මේ සුනිත් මහත්මයලම ආවා. මෙන්න මේ නාම රූප විඥාන ක්‍රියාදාමය
බලන්න මේකේ අවසානයේ මේ චක්‍රය නාම රූප විඥාන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ දුක්ඛ සමුදය. ඒකෙන් තමයි මේ දුක සමුදය උනේ මේ ලෝක සත්වයාට. මේක පිළිබඳ තථාගතයන් වහන්සේ විග්‍රහ කරලා තියෙන සූත්‍රයක් තමයි ඊට තියෙන්නේ. මම මේ වෙලාවේ සූත්‍රේ කතා කරන්නේ නැහැ. මට ටිකක් හේතු දවසක් නිසාද පැය 6ක් 7ක් එක දිගට මම කතා කරපු නිසා. ඊළඟ ස්ලයිඩ් එකට යමු චාම්නියම්. එක සූත්‍රයක් පොල් මාතේ. ඊළඟ එක. මෙන්න මේ ප්‍රබෝස්ථානේ පිළිබඳයි මට උඹලන්ට පහදලා දෙන්න ඕන. මෙතන බලන්න මේ නිලන්ති බලන්න මේ රත්නායක අම්මා ඉන්දිකාලා ඉන්නවා නම් බලන්න මේක මම අපේ අනිත් කට්ටියට චල නිලාට ගොඩාක් වෙලාවට පහදලා දීලා තියෙනවා. මෙන්න මේ දැන් මෙතන ඉන්න ඔක්කොම අපි කියමුකෝ කිසි කෙනෙක් මාර්ගඵලලාභී නැහැ. ඔක්කොම ඉන්නේ අවිද්‍යාවේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය, එහෙම නැත්නම් මෝහ අන්ධකාරයේ ඉන්න මේ පෘථග්ජන ඔබ අපසම අවිද්‍යාව නැමැති මානසික ඒතර අවිද්‍යාවය කියන්නේ ඒ පුද්ගලයෙකුගේ අවබෝධයේ ස්වභාවය කියලා මම එදා කිව්වනේ. මෙන්න මේ සිද්ධාන්ත අවිද්‍යාව තුළ ඉන්න සත්වයා මෙන්න මේ සංස්කාරණය නැත්තම් සංඛාර කියන ක්‍රියාදාමය තුළ ලෝකයක් සමුදේ වෙනවා. එයාට ඇසට රූප කියමුක රූප ශබ්ද ගන්ධ රස ලෝකේ සමුදේ වෙනවා. අර පල්ලෙයා ඊතලෙන් සඳහන් කරලා තියෙන කාය සංස්කාර වචි සංස්කාර චිත්ත සංස්කාර තුල කාය සංස්කාරය යනු මේ උනුඹලා කොටම මේ මොහොතේ නොදනුව සිද්ධ වෙන්නව ආස්වාස ප්‍රාස්වාසේ. ඒක තමයි කාය සංස්කාරය කියලා බුදුහාමුදුරුවෝ. ඒතර කාය සංස්කාරයකින් හෙබි මෙතන ඉන්න මේ සියලු සත් මිනිස්සයෝ සෑම මොහොතකම විතක්ක ਵਿਚාරයක් විඳීම් හැඳිනීමක් කරනවා. අර ඇසට එන රූප සංඥාවට කනට එන ශබ්ද සංඥාවට මේ ආකාරයට සයවිද රූප සංඥා කියලා කිව්වොත් හරි. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප. එයි මේවට සංඥා කියලා කිව්වම යම මේවා මනස තුල ගොඩ නැගෙන්නා වූ උපාදායි පදායි ස්වභාවයෙන් ගොඩ නැගෙන රූප සංඥාවක්ට සාපේක්ෂව ගොඩ නැගෙන්නා වූ විඳීම් හැඳිනීම් විතක ਵਿਚාර ගොඩක් මේ මෙන්න මෙතන තමයි මේ සිද්ධාන්තයේ ආරම්භය. ඒක නිසා මේකට අපි කියනවා ප්‍රබවස්ථානය කියලා. මෙන්න මේ ප්‍රබවස්ථානය තුළ ගොඩ නැගුණු ලෝකය තමයි නුඹලාට සමුදේවන්නේ සෑම මොහොතකදී. මේක තමයි ලෝක සමුදේ. ඊළඟ ස්ලයිඩ් එකට යමු චන්නේ. හරි. මෙන්න මේ ඒ ඒ ඒ ඒ ඒ සිතුවිලි ධාමය තුල ගොඩ නැගුණු සංස්කාරය තුල ගොඩ නැගුණේ බලන්නකෝ මේක කියවන්න මේ කවුරු හරි කියවන්න මේ මොකද්ද මම පිළිගන්නේ සලායතන එක අත්දැකීමක් නොහොත් ඒ කියන්න කවුරු හරි සලායතන එක අත්දැකීම නොහොත් මේ නාම රූප ක්‍රියාවලිය තුල සිතුවිලි හතරක් ක්‍රියාත්මක වේ. එනම් රූප, වේදනා, සංඥා, චේතනා. වේදනා, සංඥා, චේතනා මේ පටිච්චසමුප්පාද චක්‍රයේ ප්‍රභවස්ථානයයි. වෙන මෙතන තමයි හරිම වැදගත් තැන මේ රත්නකම. දැන් මෙතෙක් කාලයක් නුඹලා හිතන් හිටියේ රූප කියලා කිව්වම මේ බාහිර රූප කියලා. මොන බාහිර රූපද? ගස් කොළන්, මම තාත්තා, අපේ ශරීරයේ කොටස්, ඒව මේව. ඒව තමයි රූප හැටියට නුඹලාට කියලා දුන්නෙත් නුඹලා දැනගෙන හිටියේ. මෙතන මේ රූපේ කියලා කිව්වේ මේ සයවැදෑරුම් මං කියවනේ. මෙතන සිතුවිලි හතරක ක්‍රියාත්මකාරීත්වයක් කියලා. එහෙනම් මේ රූපයත් සිතුවිල්ල. රූපේ හටගන්නේ චතුර්ණන්ත මහ භූතානං උපාදාය රූපං කියන ධර්ම න්‍යාය තුල. මොකද්ද? සතර මහා භූත රූප නෙමෙයි නුඹට සෑම වෙලාවකදීම හම්බ වෙන්නේ සතර මහා භූත ධාතුන් ඇසුරු කරගත්තා වූ රූප සංඥාවක්. රූප රූප සද්ද රූප වශයෙන්. ඉතින් මේ රූපයට නුඹ ඒකට යම් කිසි නමක් දීලා ඒක සංඥාවකින් හඳුනාගෙන ඒක විඳිනවා, ඒක චේතනා කරනවා. ඒතර මේ සංඥාවයි
සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ හැටියට විඳින එකයි ඒ ඒ පුද්ගලයාගේ චිත්තසංතානය තැම්පත් කරලා තිබෙන්නා වූ මොනවාද ආශ්‍රව ධර්මයන් වලට සාපේක්ෂයි. දැන් එතකොට නුඹලාට සෑම මොහොතකදීම ඇසට රූප ශබ්දයක් කනට ශබ්දයක් ආදී වශයෙන් යම් කිසි දෙයක් ගොඩ නැගුණාද මේක පරමාර්ථ ලෝකයේ තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ නාම රූප ක්‍රියාවලියක් හැටියට. පැහැදිලිද උඹලන්ට මේක? පැහැදිලි. අන්න ඒ සිද්ධාන්තය තමයි මේ රූප සටහනේ පෙන්වන්නේ. අවිද්‍යාගත පුරුෂ පුද්ගලයෙකු යම් කිසි සංස්කාර ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ සංස්කාර ක්‍රියාවලියේ පරමාර්ථ ලෝකේ නම් අවංකවම කියනවා නම් නාම රූප ධර්ම දෙකක් මේකේ. ඒ කියන්නේ මෙතන සිතුවිලි හතරක ක්‍රියාකාරීත්වය. පැහැදිලිද මේක? පැහැදිලි. මෙන්න මේ සිතුවිලි හතරේ ක්‍රියාකාරීත්වය වන නාම රූපේ තමයි ඊළඟ දම්වැල් පුරුකේ පෙන්නන විඥානයේ පිළිබිඹු වෙන්නේ. එතකොට නුඹලා විඥාන හයකින් නේද සෑම මොහොතකදීම මේ ලෝකයක් අත්විඳින්නේ. එතකොට ඇත්ත වශයෙන්ම මේ අත්විඳින විඥාන හයෙන් චක්කු සෝත ගාන දිව්‍ය කාය ආදී විඥානයකින් අත්විඳින ලෝකේ පරමාර්ථ ධර්මයේ හැටියට පිළිබිඹු වෙලා තියෙන්නේ කොහොමද? නාම රූපයක්. මෙන්න මේ නාම රූපේ තමයි නුඹට මේ ලෝකයක් හැදුවේ. නුඹට මේ සකසා දුන්නු ලෝකය රූප ශබ්ද ගන්ධ රස ලෝකය සකසා දුන්නේ පැනවුවේ කවුද? මේ නාම රූපේ. මෙන්න මේ නාම රූපේ ස්වභාවය තමයි චේන් එකක් වගේ රූප සංඥාවක් හට ගන්නවා. ඒක නිරුද්ධ වෙලා ඒ සමගම වේදනාවක් සකස් වෙනවා. ඒ වේදනාව හටගෙන බිඳෙනවත් සමගම සංඥාවක් හට ගන්නවා. ඒ රූප වේදනා සංඥා තුන හටගෙන බිඳුණු මේ ක්‍රියාදාමේ යම් කිසි විතක්කයකට බඳුන් කරනවා කියන එක තමයි චාමිනි අම්මා මේ මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන්නේ. එහෙමයි. එන්න මේ මොහොතක් පාසක් සිදු වුණු මෙන්න මේ ක්‍රියාදාමය කිසි කෙනෙකුට පියවි හැට පෙනුනේ නැහැ රත්නායක අම්මා. ඊළඟ සයිඩ් එක ගන්න සර් චාමිනි අම්මා. මේක කිසිදු ලෝක සත්‍යයකට මේක තේරුන්නේ නැහැ. මේක දැක්කේ ලෝතර සම්මා සම්බුද්දරේ පමණයි. මෙන්න මේ සිද්ධාන්තය තුල තමයි නුඹලාට ලෝකයක් සමුදය උනේ. ඒතකොට මේ සමුදය උණු ලෝකය සිතක් තුල නම් සමුදය උනේ. මානසිකාර සම්භව සබ්බේ ධම්මා කියන ධර්ම න්‍යාය තුල නම් සමුදය උනේ. මේක නුඹගේ වශගේ නතර කරගෙන පවත්වන්න පුළුවන්ද මේ ඒකේ මේ එන රූප සංඥාව? එහෙම නැත්නම් නාම රූප ලෝකේ නුඹට රඳවගෙන නතර කරගෙන ඉන්න පුළුවන්ද තමන්ට කැමති කියලා? පුළුවන් දරත් නිකම්ම මං කියන කේනවද? මේක නතර කරගෙන ඉන්න බෑ අම්මා. මේකේ ස්වභාවය මොකද්ද කියන්නකෝ? යමක් සමුදේ වෙනවා ඒ සමුදේ වන දේ ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. යං කිංචි සමුදේ ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං. මේ ඒ සියලු ධර්මියෝ නිරෝධ නිරෝධ වෙන ස්වභාව කොට ඇත්තේ. යමක් සමුදේ වනවාද ඒ නිරෝධ වෙන කොටස ඇත්තේ කියන මේ මෙන්න මේ න්‍යාය ධර්මයට යටත් මේතර න්‍යාය ධර්මයට යටත් වෙන්නේ සමුදේ නිරෝධ කියන න්‍යාය ධර්මයට යටත් වෙන්නේ කොහොමද මේ අම්මා? කොහොමද ඒ මේ සංස්කාර ඇදෙන් උදේ නැගිට වෙලාවේ සිට අත් දකින්නා වූ නාම රූප ලෝකේ නෝයිද? නාම රූප ලෝකේ. නාම රූප ලෝකේ. දැන් මෙසේ හටගෙන නිරුද්ධ වෙන මේ නාම රූප ලෝකයේ තුල නේද තථාගතයන් වහන්සේ විග්‍රහ කරපු සියල්ල අන්තර්ගත වෙලා තියෙන්නේ? එහෙමයි. පුල් මහත්තයා දැනට අර මරණ ගෙවල් වලදී පමණක් කියන අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උපජ්ජිත්තා නිරුජ්ජಂತಿ තේසං උපසමෝසුකෝ කියන මෙන්න මේ ස්ථානයට නේද පුල් මහත්තේ? ඔව්. දැන් අපි ඉස්සෙල්ලම යමිනියම්මා දැන් මේ අයට තේරෙනවා සියල්ල යනු
නුඹගේ මේ බම්බයක් පමණ ශරීරයේ සමුදේ වුණු රූප ශබ්ද ගන්ධ රස නොවේද සියල්ල කියන්නේ? සියල්ල එහෙමයි. ආයතන හයෙන් ගත්ත ආරම්භන ආරම්භන නාම රූප ආරම්භු. හරිනේ. මේ නාම රූප ආරම්භු සියල්ල සකස් වුණේ සංස්කරණය වුණේ සංකත ධර්මයන් හැටියට නොවේද? ඒවා නොවේද? අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ඒ දෙවනි සිතුවිලි ධාමය තුල නේද මේ සියල්ල සකස් වුණේ? එහෙනම් මේ සංඛාර කියන්නේ ආරම්භක සංස්කාර සිද්ධාන්තය වන ආරම්භක මේ පටිසමුපාද ධර්මයේ දෙවනි ඇත්තම දෙවෙනි එක නෙමෙයි පළවෙනි එක. අවිද්‍යාව කියන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ ස්වභාවයක්. ඒ පුද්ගලයා ලෝකයේ අත්දකිනකොට ගොඩ නැගුණු නාම රූප ලෝකේ නොවේද සියල්ල? එහෙනම් සියල්ලම නාම රූප නේද? ඔබ දකින රූප ශබ්ද ගන්ධ රස සියල්ලම පස්සන් නරෝ දක්කති නාම රූප. නාම රූප ලෝකයක් ඔබ අත්දකලා තියෙන මෙතෙක් කාලයක්. පරමාර්ථ ධර්මය තුළ නාම රූප ලෝකයක්. ඒතර මේ නාම රූප ලෝකේම සකස්ුනේ රූප ධර්මත් නාම ධර්මත් දෙකම මානසිකාරය තුළින් නොවේද ගොඩ නැගුණේ? නැද්දවුද? මානසිකාරය තුළ ගොඩ නැගුණු මේ ලෝකය ඒ එක මානසිකාර සිද්ධාන්තයකට කොච්චර වෙලාවක් යනවද නුඹලා හිතන හැටි? කවුන්ට් කරන්න බෑ නුඹට. නුඹට ඒකේ වේගය කියන්න බෑ. උදාහරණයකට වාහනයක් කෙලවන කෙනෙකුට එහෙම නැත්නම් නුඹලා කුස්සිය වැඩ කරනකොට බත් එක පේන බත්තලිය පේනකොට නුඹට සින්දුවක් අහගෙන බත් ඉව්වා කිය මොකද නුඹලා? රේඩියෝ එක දාගෙන බණක් අහගෙන බත් වෙනවා. එතකොට නුඹලාට පුළුවන්ද මේ දෙකම එකවර කරන්න? බැයි. සින්දුව අහන ගමන් බත් වෙනවා. එහෙම නැත්නම් සින්දුවක් අහන ගමන් කංකුම් කපනවා. සින්දුවක් අහන ගමන් මස් ව්‍යංජනයක් සකස් කරනවා. එහෙම නුඹලා කරනවා නේද? සාමාන්‍යයෙන් ගෙදර කරනවා. උඹලට තේරෙනවද මේකේ සින්දු අහන වෙලාවට නුඹට ඒ එළවලු කැපීම කෙරෙන්නේ නැහැ. ඒ ක්‍රියාදාමයේ ඒ ක්‍රියාදාමයේ තුල ඒ ඇත්ත වශයෙන්ම ඒක නුඹලා අත නතර කරන්නේ නැහැ. හැබැයි ඒකට ඒ අතෙන් කංකුන් ටිකක් කපන බෝංචියක් ඇටයක් බෝංචි කරලක් දෙකට කඩන ගමන් සින්දු අහනවා කියලා සින්දු ඇහුවට උඹලාගේ මානසිකාරය ගිලිහෙනවා සින්දු අහන වෙලාවට. සින්දුවට යන අවධානය මානසිකාරය ගිලිහෙනවා බෝංචි කරලා ගලවන වෙලාවට, කඩන වෙලාවට. උඹලාට මේක තේරෙන්නේ නැති කිසිදු සත්‍යයකට නොතේරුණු අති ප්‍රවේගකාරී සිතුවිලි දාමයන් දෙකක් සිදු වෙනවා. එකිනෙකට එකක් හට ගන්නව නිරුද්ධ වෙනවා, අනෙක් එක හට ගන්නව නිරුද්ධ වෙනවා. ඒ වෙලේ ක්‍රියාදාමය. උඹලාට මේක විශ්වාස කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න බෑ. උඹලා හිතන්නේ මේ ක්‍රියා දෙකම එකවර නුඹ කරා කියලා. හැබැයි මේ දෙක කියන්නේ අර කියනවා නාම රූප ධර්ම දෙකක්. එකක් බිඳිලා එකක් හටක් ගන්න නාම රූප ධර්ම දෙකක් තමයි සින්දු අහනකොට ඒ එක අකුරක් එක වචනයක් බිඳිලා තමයි අනිත් දේ හටන් ගත්තේ සින්දු අහනකොට. සින්දුව ඇහෙන්නේ නැතුව ගිහිල්ලා තමයි නුඹගේ අවධානය බෝංචි කර කරන වෙලාවට ගියේ. මේක නුඹලාට තේරෙන්නේ නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ දැක්කා. ඒ දැකෙන සෑම නාම රූප ක්‍රියාවලියක්ම සකස් වෙලා තිබුණ අර කියන රූපයත් වේදනාවත් සංඥාවත් චේතනාවත් කියන සිද්ධාන්තයේ මුල් කොටගෙන නෙවෙයිද? ඒ සිතුවිලි දාම හතර තුර ගොඩ නැගුණේ. ඒතර බලන්න නුඹට නාම රූපය හටගෙන චක්කු විඥාණයෙන් පිළිබිඹු කරපු නාම රූපේ බිඳිලා තමයි සෝත විඥාණයෙන් අනිත් නාම රූපේ පෙන්නුම් කරේ. ඒතර ඒ නාම රූපය ඇතුලේ තිබුණා රූපයක්, වේදනාවක්, සංඥාවක්, චේතනාවක්, විතක්කයක්, ਵਿਚාරයක්. බලන්නකෝ
නුඹට අර දෙක බින්දෙන විදිහත් හොයාගන්න බැරි මේවක අතරතුර ඒ අභ්‍යන්තරයේ තිබිලා තියෙනවා මේ කියනව සිතුවිලි හතරක්. ඒත් දැන් මේක නුඹලාට පුළුවන් ද උපමාවකින් මට පහදලා දෙන්න කාට හරි? බෑ. මේක තමා සිතෙන්ම හිතා ගන්න ඕන ක්‍රියාදාමයක්. හැබැයි මගේ තථාගතයන් වහන්සේ මට පහදලා දෙනවා මෙන්න මේ ක්‍රියාදාමය නුඹට අවබෝධ වුණොත් මේ රත්නායක අම්මා නුඹට පේරෙනවා තත්පරයකට මිලියන ගාන වේගයකින් හටගෙන නිරුද්ධ වෙලා ගිය සිතුවිලි ධාමයකයි මා මේ අත්දැකලා තියෙන්නේ නාම රූප ලෝකයක් ඇතුළත. හරිනේ? එන්නේ සිතුවිලි ධාමය නුඹට ඕන විදියට දැන් සරත්තයි ඉස්සලක වගේ මගේ වසංගේ පවත්වන්න බෑ. ඒ වසංගේ පවත්වන්න බෑ මේක හටගෙන නිරුද්ධ වෙන. ඉතුරු නැතුව නිතර නිරුද්ධ වෙන. මේක ධර්මතාවයක්. මේ ධර්මතාවය තමයි තථාගතයන් වහන්සේ කිව්වේ යමක් සමුදේවනවාද ඒ සමුදේවන සියල්ල නිරෝධ වන ස්වභාව කොට ඇත්තේ යං කිංචි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. එතකොට දැන් මෙතනදී මේක හතගෙන නිරුද්ධවලා යන ධර්මතාවය මේක මගේ වසඟේ පවත්වන්න බැයි නම් මේක මේක නিত্য එහෙම නැත්නම් නিত্য නෙමෙයි සමාවෙන ආත්ම කොට ගන්න පුළුවන්ද? ආත්මීය ස්වභාවයෙන් ගන්න පුළුවන්ද නුඹගේ වසඟේ පවත්වන්න බැරි ලෝකයක්? මේ නුඹගේ පවත් වසඟේ පවත්වන්න බැරි නුඹගේ ග්‍රහණය නුඹට ඕන කන් විදිහට නතර කරගන්න බැරි ලෝකයක්. මේක ආත්මීය ස්වභාවයෙන් පුළුවන්ද පරිහරණය කරන්න? බෑ. ඒක නිසා තමයි බුදුහම්දුපේ මේ සියබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පසති. සියලු ධර්ම අනාත්මයි. ඒ වගේම මේ ධර්මතාවය නුඹගේ මනසේ හටගෙන නිරුද්ධ වෙනවා නම් මේ ධර්මයන් නিত্যද? එතකොට නিত্য කොට ගන්න පුළුවන්ද නුඹට? බෑනේ. නিত্য කොට ගන්න බෑ. හැබැයි නিত্য කොට ගන්න තාක්කල් ඒ සියලු ධර්මයන් තුළ සකස් වෙන දේවල් තුළ අවසාන ප්‍රතිඵලය කුමක්ද? දුකයි. දුක. ඒ දුකයි කියන්නේ මට වසඟේ පවත්තන්න බැරි නිසා දුක නොවේ. නিত্যදේ අනිත්‍යදේ නিত্য කොට ගැනීම තුළ නුඹපත් වෙනවා මට පේනවා කියන හැඟීම තුළ නුඹ ලෝකයේ අත්දකින්න තාක්කල් නුඹ මොන දුකටදපත් වෙන්නේ? මේක අල්ල ගන්නවා උපාදාන දුක. උපාදාන දුක නිසා නුඹ සංසාර දුකට බැඳෙනවා. උපාදාන ඇති තාක්කල් භවය භවය ඇති තාක්කල් ජාතියත් හත ගන්නවා. ජාතිය ඇති නම් ජරා මරණ. එහෙනම් නුඹ මේ මේ සියල්ල උපාදානය කරගත්තේ මේ මගේ වසඟේ පවත්වන මට පේන මගේ ඇසට පේන මා කැමති ලෝකයක් නිසා නොවේද? මේ සියල්ලම මේ සිද්ධාන්තය තාක්කල් නුඹ හිතන්නේ මේක නුඹට පේන ලෝකයක්. නුඹගේ වසඟේ පවත්වන්න පුළුවන් ලෝකයක් කියලා. නුඹලා දැක්කේ නෑ සමුදයෙන් සමුදය ගැට ගහගෙන ගිය ලෝකයක් දැක්කා මිස සමුදේ නිරෝධ වෙලා යන අනිත්‍ය වූත් අනාත්ම වූත් ධර්මතාවයක් දුටුවේ නෑ. ඒ අනිත්‍ය වූත් අනාත්ම වූත් ධර්මතාවය නොදකින තාක්කල් නුඹ ඒ ලෝකය මම කියන හැඟීමෙන් උපාදානය කරගන්නවද නැද්ද? උපාදානය කරගන්නවා. උපාදානය වන සෑම තුලකම නුඹ සකස් කරගන්නේ දුකක්. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ කිව්වේ සබ්බං දුක්ඛං කියලා. සබ්බං දුක්ඛං වෙන්නේ කාටද? අර පටිච්චසමුප්පාද චක්‍රයේ ඉදිරියට කරකවන්නා වූ පුද්ගලයන්ට. මං කියන්නේ පැහැදිලිද? එන්න ඒ ධර්මතාවයේ දැකපු පුද්ගලයන්ට මේක සංසාර දුකෙන් එයා මිදීමේ ක්‍රියාමාර්ගයට පිළිපන් කෙනෙක් වෙනවා. මේක එහෙනම් පළවෙනි ආර්ය ශ්‍රාවකයා බවට පරිවර්තනය වුණේ මේ පටිච්චසමුපාද න්‍යාය ධර්මයේ
අර සමුදයක් අත්ගමයක් දුටු පුද්ගලයා. එතකොට මේක ඇයි මේ හටගෙන නිරෝධ වුණේ මේ ලෝකේ? අම්මා මේක ධර්මතාවයක්. ඒක ධර්මතාවයක්. අවිඥානික මේ අවිඥානික කය තුල සමුදේවන ලෝකය හටගෙන නිරුද්ධ වන්නේ ධර්මතාවයක්. ඒකයි අර යම්කිසි සමයක් සමුදේවන ස්වභාවයක් ඇද්ද ඒ නිරෝධ වන ස්වභාවකට. ඒතර යාට පේන්නේ මොකද්ද? අනිත්‍ය බවත් මගේ වසංගයේ පවත්වන්න බැරි නිසා අනාත්ම බවත්. අනිත්‍ය වූ අනාත්ම වූ ලෝකය නিত্য සුඛ ලෙස ගන්නා තාක්කල් ඒක දුකයි. මොන දුකද? මේ සංසාර දුක නැත්නම් උපාදාන දුක. දැන් පැහැදිලිද මේ අම්මලාට? මේ ලෝකය මේ ආකාරයට මේ සියුම් සිද්ධාන්තයේ මා මනස විවරකොට දකින තාක්කල් මගේ ප්‍රඥා ඇසෙන් නුඹලාට අනිත්‍ය දුක්ඛනාත්මේ පේනවද? පේනවද? මේක නොදකින තාක්කල් අපි ඉන්නේ පේන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා. නিত্য සුඛාත්ම කොට තමයි ගත්තේ මේ නාම රූප සිද්ධාන්තයෙන් දකින තාක්ක. එහෙනම් මේ ලෝකේ සමුදේ වුණා නම් සමුදේ වුණේ නාම රූප ලෝකෙන් නොවේ, නාම රූප සිද්ධාන්තය තුලින් නොවේද සමුදේ වුණේ ලෝකේ? නෑ. නාම රූප මේක තමයි පටිසමුපාද න්‍යාය ධර්මයේ මැදුම් පිළිවෙතේ ප්‍රභාස්ථානය තුල ඔබ අවබෝධ කරගත්තා වූ ලෝකෝත්තර ධහම නැත්තම් ලෝකයෙන් එතර වීමේ ධහම. අන්න මේ සිද්ධාන්තය තුල පවතුනේ සංස්කාරයන්ගේ අනිත්‍ය නොවේද? සංස්කාරයන්ගේ අනිත්‍ය. ඒක නිසා තමයි අර චාමිනිය අම්මා ඉස්සෙල්ලා කියපු මොනවාද? සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින්න කියලා කිව්වේ. ඒක තමයි අර මරණ ගෙවල් වල හිතන් කියන්නේ මොකද්ද? අනිච්චාව සංඛාරා උපාද වය ධම්මිනෝ ධර්මතාවයක් හටගෙන නිරුද්ධ වන ධර්මතාවයකින් යුත් මේ සංස්කාරයෝ අනිත්‍යයි. උපජ්ජිත්වා නිරුද්ධ්‍යන්ති. මේ උපද ඉපද නිරුද්ධ වී යන මේ ධර්මතාවයේ දැකීම තමයි ඒතං වූප සමෝ සුඛෝ. මේ නිවන නැමැති සුඛයට යෑමේ ක්‍රියාදාමයේ තමයි මේ හටගෙන නිරුද්ධ වෙලා යන සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දැකීම නැත්තම් ප්‍රඥාවෙන් දැකීම. දැන් නුඹලට තේරෙන්නේ නැද්ද මේක තමයි මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන අනිත්‍ය කියලා? දැන් පැහැදිලි වෙනවා. වය ධම්මා සංඛාරා. ඒකේ තේරුම මොකද්ද? වැය වෙලා යන සංස්කාර ධර්මයන් පිළිබඳ දැන් බුදුන් වහන්සේ අවසාන මරණ මංචකයේදී කියනවා සංඝයා කැඳවලා මේ පණ අදින මගේ තථාගතයන් වහන්සේ අප්පමාදේන සම්පාදේන්ද කොහොමද? වය ධම්මා සංඛාර. ප්‍රමාද නොවි මේ සත්වයන්ට පහදලා දෙන්න මේ වැය වෙලා යන සංස්කාරයන්ගේ ස්වභාවය. මේක පහදලා දුන්නොත් සත්වයන්ට වැටහෙනවා මහණෙනි මෙතන මගේ වසඟේ තියන්න පවත්වන්න පුළුවන් ලෝකයක් නැති බව. මගේ වසඟේ පවත්වන්න පුළුවන් ලෝකයක් ඇයි මා සිතා මේ අසකනාසයේ දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන් පරිහරණය කිරීමේදී මා ගොඩනගා ගත්තා මට පේන ලෝකයක් තිබුණ නිසා මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා මං හිතාගෙන හිටපු නිසා ඒවා දිගටම පවත්වන්න මා තුළ ඇති වුණා තණ්හාවක්. ඒ තණ්හාව නිසා මා ඒවා උපාදානය කරගත්තා. ඒ උපාදානය නිසා මට කාම භවයකට තොරතුරු රැස් කළා. කාම භවයේ මම මේ ආශ්‍රව මල්ලේ රැස් කරන අතුරු කාම භවයට අදාළ මම කොහෙ හෝ තැනක ජාතියක් සකස් වුණා.
මනුස්ස වෙන්න පුළුවන්, බලු වෙන්න පුළුවන්, තිරිසන් වෙන්න පුළුවන්, පක්ෂි වෙන්න පුළුවන්. ඒ සියල්ලම අර අවසාන තණ්හා විස බීජයට, තණ්හා බීජයට සාපේක්ෂව ගිහිල්ලා මා ඉපදුනා. ඒක නිසා මගේ මිනිස්සුන්ට, මේ අහිංසක මිනිස්සුන්ට පහදලා දෙන්න, සබ්බේ සංඛාරා අනිත්‍යාති බව, සබ්බේ සංඛාරා දුක්ඛාති දුක්ඛ බව, මේ සබ්බේ ධම්මා අනත්තාති නොත් ආත්මීය ස්වභාවයෙන් පරිහරණය කරන්න බැරි බව. මේක නොවේද නිර්මල බුදුදහමේ ප්‍රභු අස්ථානේ? මේක තමයි. දැන් මේ අම්මලට යමක් වැටෙන්නේ නැද්ද? මේ මේක මේක දකිමින් වාසය කරන පුද්ගලයාට යම් කිසි මේ මොහොතේ උගලන්ට නිබ්බිදාවක් කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද මේ ලෝකයේ පිළිබඳ? මා මේ දැකපු මේ ලෝකය මෙසේ හටගෙන නිරුද්ධ වෙනවා නම් මගේ වසඟේ පවත්වන්න බැරුව උඹලාට නිබ්බිදාවක් ඇති වෙන්නේ නැද්ද? ලැජ්ජාවකට, හිරිකිරීමකට? එම නැත්තම් මෙන්න මේ සංස්කාරයන්ගේ මේක තේරෙන්නේ නැද්ද? මේකට ඒකට තථාගතයන් වහන්සේ වචන තුනක් කියනවා, අට්ඨියති හරයති දිගුජ්ජති කියන පදනම මත නුඹලාට මේ සංස්කාරයක් පේන්නේ නැද්ද? දැන් හිරිකල යුතුයි, ලැජ්ජයි, ලැජ්ජා සහගත විය යුතුයි, මේවා නිත්‍ය කොට ගැනීම. මොනවාද සංස්කාරයෝ? මොහොතක් මොහොතක් පැවි යන මේ සංස්කාරයෝ නිත්‍ය කොට ගැනීම තරම් අනුවන මෝඩ ක්‍රියාවක් තව ඇද්ද? මේක නොවේද මගේ සසරට මාව අත බැඳ තැබුවේ? මේක තේරෙන්නේ නැද්ද? මෙන්න මේක තමයි භාවනාව. මෙන්න මේක දකිමින් වාසය කරනකොට සරත් අයියේ, අයියාට භාවනාවක් මේක සරතයි. මේක දකිමින් වාසය කරනකොට ඒ මේකේ සිහිය පිහිටවෙමින් ඉන්න සෑම මොහොතකදීම නුඹලාට මේ මෙතෙක් කාලයක් දුටු ලෝකය පිළිබඳ තණ්හාවක් හට ගන්නවද? ඇයි මේ 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 මෙතන තියෙන්නේ නාම රූප විඥාන කියලා ගත්තොත්, මෙතන තියෙන්නේ වෙන ආකාරයකට ගත්තොත් පංච උපාදාන ස්කන්ධ පහක ක්‍රියාකාරීත්වය නොවේද? ඔව්. පංච උපාදාන ස්කන්ධේ මමත්වෙන් බැහැරව පරිහරණය කිරීම කිසිදු ගැටලුවක් නැහැ තථාගතයන් වහන්සේ අපිට මඟ පෙන්වපු ආකාරයට. ඒතර ඒ මමත්වෙන් බැහැරව මේක පරිහරණය කරනකොට උඹලාට මේවා කෙරේ තෘෂ්ණාවක් හට ගන්නවද? නෑ. මගේ වසඟයේ පවත්වන්න බැරි මොහොතක් මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙලා යන අනිත්‍ය උත් අනාත්ම උත් ධර්මයක්, මේක මම මේක විඳින්නෙක් දැන් මෙතන ඉන්නවද? මේ මගේ වසඟයේ පවත්වන්න බැරි ලෝකයක් නම් දැන් උඹට මේක සත්කොට ගන්න පුළුවන්ද? මේ 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 පංච උපාදාන ස්කන්ධේ ක්‍රියාවලිය උඹට සත්කොට ගන්න පුළුවන්ද? මම කොට ගන්න පුළුවන්ද? එතකොට මට නම් නොපෙන් මට පෙනෙන්නේ නැති ලෝකයක් කෙරේ උඹට චන්දරාගය හට ගන්න පුළුවන්ද? ඇයි උඹට ඒ චන්දරාගය හට නොගන්න හේතුනේ අම්මා? එකෙන මගේ වසඟේ පවත්තන්න බෑ. අනිත් එක අනිත්‍යයි. හරි. අනාත්මයි. ତර අනිත්‍ය වනාත්මය ලෝකයක් තුල දැන් මමද මේ කාලයක් මේ ඉන්ද්‍රයන් පරිහරණය කරලා තියෙන්නේ වංකොම කියනවනේ. නෑ නේ. මම යනු මේ 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 සිද්ධාන්තය නොදකපු නිසා මා තුල ඇති වුණු වැරදි දෘෂ්ටියක්. ඒකට තමයි කිව්වේ සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය කිව්වේ නාම රූප විඥාන ක්‍රියාවලියම තමයි තථාගතයන් වහන්සේ විග්‍රහ කරන්නේ. දැන් හැම වෙලාවෙම නාම රූප විඥානයක් තුළින් නුඹ මේ ලෝකේ දැකපු නිසා නේද මේ ලෝකයේ අනිත්‍ය බවත්, අනාත්ම බවත්, දුක්ඛ බවත් නුඹට වැටහුනේ? ඒක දැකපු නිසා නේද? එහෙම දැකපු නිසා. අටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ තුරේ. ඒතකොට දැන් උඹට පුළුවන් දැන් මේක දකිමින් වාසය කරන ස්කන්ධ පරම්පරාවක් හැටියට.
රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියටත් මේක දකිමින් වාසය කරන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ හැටියට දකින්න පුළුවන් නේද? ඒක තමයි ගොඩාක් දේශනාවල පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්මය දකින්න කිව්වේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ උදය වේය. පංච උපාදානස්කන්ධේ උදේ වේය දකිනකොට නුඹට ඒ රූප ශබ්ද ගන්ධ රස කෙරේ තණ්හාවක් හට ගන්න පුළුවන්ද? බැහැන්නේ දෙයනේ. ඒක තමයි මේ මොහොතක් මොහොතක් පාසා බිඳි බිඳි යන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින නුඹට මේවා කෙරේ කිසිම වෙලාවක ඡන්ද රාගයක් හට ගන්න විදිහක් නැහැ. නෑ. පුළුවන්ද? බැහැන්නේ. ඒක නිසා මම අද මට ටිකක් තේහෙතු නිසා මම ඔයගොල්ලන්ට ප්‍රශ්න ටිකක් යොමු කරන්න අද අපේ සාකච්ඡාව මෙතනින් හමාර කරනවා ජාමිනී. අපි නිලන්ති වෙනුවෙන් තව ඊළඟ නිලන්තිගේ නිවාඩු දවසට අපි මේ ස්ලයිඩ් ෂෝ ටිකක් හරියට හදාගෙන මම යමක් පහදලා දෙන්නම්. මං උපාදය ගැන පැටිච්ච ඒ කියන්නේ මම හුඟක් කියන්නේ මට ඇත්තටම හරියට මේ අවුරුදු ගානක ඉඳලා මට මේ ධර්මය අහනකොට ඒවයේ මට පැහැදිලි නැහැ, සම්බන්ධයක් තේරෙන්නේ නැහැ. හරි ගැටලු. පටිච්චසමුප්පාදේ මොන විදිහකටවත් සම්බන්ධ කරන්නේ නැහැ. දැන් මේ ඔබතුමා පටිච්චසමුප්පාදේ සම්බන්ධ කරගෙන කියන්නේ මට හරි පැහැදිලි. එතෙන්දී මම පටිච්චසමුප්පාදය ගැන අවබෝධයක් ලබා ගන්න එක ධර්මයේ මේ ගියා මම. එතනම ගිහිල්ලා මේ අහගත්තා. එතෙන්දී තාම පැහැදිලි වෙලා දෙන්නේ දේශනාව පටිච්චසමුප්පාදේ මේ භව තුනක් අතර භව තුනක සිදුවීමක් ඇටියට. ඒ කියන්නේ පෙර භවය. පෙර භවයේ ඉන්නේ අවිද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාව සංකාර නිසා විද්‍යාපච්ච සංකාර විඥානයක් ඇති වෙන ඒ විඥානේ තමයි අර මව කුසට කලලයට බැසගන්නේ. එයින් පස්සේ මේ භවය. මේ භවයෙන් පස්සේ ඊළඟට චේතනා සංකාර විඥාන නාම රූප. එතනින් පස්සේ සලයන් පස්ස වේදනා තමයි ඊළඟ උත්පත්තියට තමයි ඊළඟ කොටස. දැන් එතකොට භව තුනක් සම්බන්ධ කරනවා. ඕකමයි පැහැදිලි. ඕකමයි කිව්වේ. දැන් ඒක වෙන එකක් තියා එක එක්කෙනා ලවා දැන් බණ තිබුණා නම් මේ සතිය ඊළඟ සතියේ තියෙනකොටත් එක එක්කෙනා ලවා ඕකම තමයි කියවන්න දෙන්නේ. කියවන්න කියන්නේ ආ තේරුම් ගත්ත විදිහ කියලා. කියන්නේ අපි තේරුම් ගත්ත විදිහට කියලා. ඉතින් ඒ නිසා දැන් තමයි මට තේරෙන්නේ මේ චිතක සිතක හට ගැනීම තමයි පටිච්චසමුපාදය කියන්නේ කියන එක. දැන් තමයි මේ අවබෝධය ආවේ ඔබතුමාගේ දේශනාවෙන්. ඇත්තට මට හරීම පැහැදිලි. මම මේ ගොඩක් සන්තෝසයි. ඔබතුමාට ගොඩාක් පින්. දැන් ඇත්තටම ඒක නැත්නම් අපි නොදන්නා. දැන් අතීතේ පෙර භවය අපි දන්නේ නැහනේ. මොනා කරාද කියලා. ඊළඟට උපදින භවයට සම්බන්ධ කරත් ඒකත් අපි දන්නේ නැහනේ. ඒතකොට පටිච්චසමුපාදය කියන එක අපි ඉගෙන ගන්නකොට ඒකේ අර තියෙන්නපාය සම්බන්ධයක් මේකේ අවබෝධයක් එන්න තියෙන්න ඕනනේ. මේකේ හිම එකක් නැහැනේ. පෙර භවය අපි දන්නේ නැහැ. අපි මොනා කරාද? ඊළඟ භවය යන භවය දන්නේ නැහැ. මොනා වෙයිද කියන එකනේ. ඕකමයි පැහැදිලි. ඕක තමයි ඔය බුද්ධ ഘോഷ කියන අටුවාචාරයෙන් කරපු සාහසික අපරාධේ බුදුදහමට. ඒ කියන්නේ ඔය රේණුකානේ අපි ගුතා ගරු කරපු හාමුදුරුවන්ගේ පොත්පත්වල තිබුණු පටිච්චසමුප්පාද චක්‍රය භව තුනකට කඩලා තිබුණා. හරිද? අතීත වර්තමාන අනාගත කිය. අනාගත එහෙ. කඩලා අතීතේ අවිද්‍යා සංඛාර වර්තමාන භවයට අපි අරගෙන ඇවිල්ලා වර්තමානයේ ජාති වර්තමානයේ අපිට ඒක තණ්හා උපාදාන වලින් ඊළඟ අනාගතයට ජාති ජරා මරණ වලට අරයි යනවා කියලා. දැන් බලන්න මේ දැන්
පටිච්ච සමුප්පාදය යනු මේ අංග 12ම මෙහෙ මොහොතේ ක්‍රියාත්මක වන එකක් නේ අම්මා. ඒක තමයි. අවිද්‍යාවෙන් පටන් ගත්තම අපි මේ අම්මා මේ අම්මාගේ අවබෝධය ගැන මට හරි සතුටක් තියෙනවා. මොකද මේ අම්මා ඇනලයිස් කරනවා මට පේන හැටියට. පරණ අර මේ අපි අන්ලර්නින් කරන්න ඕනේ. මේ අම්මාම ඒ මැෂින් එකට දාලා බලනවා මේ මෙතන තියෙන ගැටලුව. දැන් අවිද්‍යාව කියන්නේ මේ මොහොතේ හටගත් එකක් නෙවෙයිද අම්මට? එහෙමයි. මේ මොහොතේ හටගත්. ගියාත්මේ මම බල්ලෙක් නම් ගියාත්මේ අවිද්‍යාව මට දැන් හොයන්න පුළුවන්ද? මම බල්ලද, ඌරද, දෙයියද, පෙරේතයද කියලාවත්. එතකොට මේ වර්තමාන මොහොතේ අවිද්‍යාව මතනේ මේ සංස්කරණය කරන්නේ අම්මා. ඒ සංස්කරණය කරන නිසානේ මේ විඥානය පහළ වෙන්නේ. ඒ විඥානය පහළ වෙච්ච නිසානේ මම නාම රූපයට බැසගත්තේ. මේ නාම රූපයට බැසගත්තු නිසානේ අදාළ ආයතනය සකස් වුනේ. ඒ ආයතනය නිසානේ ස්පර්ශය හැටගත්තේ. ඒ ස්පර්ශයටනේ මම වේදනා කරේ. ඒ වේදනා කරපු එකට මම තණ්හා කරේ. ඒ තණ්හා කරපු එක නිසානේ මට උපාදානය වුනේ. ඒ උපාදානය වෙච්ච නිසානේ මම අනාගත භවයකට අවශ්‍ය කරනා වූ කර්ම බීජ තැන්පත් කරේ මගේ ආශ්‍රව මල්ලේ. ඒ තැන්පත් කරලා තිබුණු එකක් නිසානේ මම බැහැර වුණේ තව ජාතියකට. ඒකට අදාළව මට ඕන කරන පසුබිමට අරගෙන නේද? එතකොට මෙතන අම්මා තථාගතයන් වහන්සේ විග්‍රහ කරනවා මේ මොහොතේ හටගෙන නිරෝධ වන ජාතියක් තියෙනවා. ඒ ජාතියට බුදුහාමුදුරු කිව්වේ ස්කන්ධානම් පාතු බාහෝ ආයතනම් පටිලාභෝ ජාති කියලා. ඒ කියන්නේ මේ නාම රූප තුල ගොඩනැගෙන ස්කන්ධ පරම්පරාවත් තථාගතයන් වහන්සේගේ විග්‍රහනෝ ජාතියක්. ඒ ජාතිය කිව්වේ මනුෂ්‍ය ජාතිය, බලු ජාතිය, සත්ව ජාතිය නොවේ. එතන කිව්වේ ස්කන්ධ ජාතිය, ස්කන්ධ ආයතන. ඒකේ ඒ ස්කන්ධයන් ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙලා ගියා. මොකද මගේ වසඟේ පවත්වන්න බැරි ධර්මතාවයක් බැවින්. ඒතර ස්කන්ධයන්ගේ උපතක් තියෙනවා, වැයවීමක් තියෙනවා. ස්කන්ධයන්ගේ ජරාවටපත් වීමක් නැහැ. ජරාවටපත් වෙන ජාතිය තමයි මනුෂ්‍ය ජාතිය, තිරිසන් ජාතිය. ඒ ජාතිය ඇයි ඒකේ තියෙනවනේ අම්මා? දැන් අම්මා ඉපදෙනකොට ජාතියක් හැටියට ඉපදෙලා ඒ ඊට පස්සේ වර්ධනය වෙලා එතෙන් පටන් අම්මාව ජරාවටපත් වෙන පටන් ගත්තනේ. දැන් අම්මාගේ තරුණ කාලේ පින්තූරයක් ගත්තොත් ජරාවටපත් වෙලානේ තියෙන්නේ. ඒ කියපු ජාතිය තමයි ජාති, ජරා, මරණ කියන්නේ. හැබැයි අම්මාට මේ මොහොතේ නාම රූප ලෝකයක් සමුදේ වෙනවනේ. ස්කන්ධ පරම්පරාවක් හට ගන්නවනේ. රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඤාස්කන්ධයක්. එහෙම නැත්නම් අජ්ජත් ආයතනයක්, බහිද්ද ආයතනයක්. ඇස නැමැති අජ්ජත් ආයතනය, එහෙම රූප නැමැති බහිද්ද ආයතන හට ගන්නවනේ. ඒවා තථාගතයන් වහන්සේ විග්‍රහ කරේ ජාති හැටියට. ඒ ජාතිය ජරාවට යනවද අම්මා? නැහැනේ. ඒ ජාතිය හටගත්තා ඒ මොහොතේම. ඒ ජාතිය මිය ගියා, නිරුද්ධ වුණා, ජරාවට, මත්සමයන් මරණයටපත් වුණා. එහෙමයි. ඒ ජාතිය, ඒක නිසා මේ මෙතනදී අංග 12ම මේ තැන සිදු, මේ අංග 12ම මේ මොහොතේ නෙමෙයිද දැන් සිදු වෙන්නේ. එතන ජරා මරණයකුත් මෙතන සිද්ධ වෙනවා. එතකොට අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප, සලයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, භවයේ ඉඳලා ජාති, මෙතන සිද්ධ වෙන ජරා මරණ මොකද්ද? ස්කන්ධයන්ගේ හැට ගැනීමයි මියැදීමයි. මේ මොහොතේ අම්මා මියැදෙන්නේ නැහනේ. මේ මොහොතේ ජාතියක් වෙන ජාතියකට යන්නේත් නැහනේ. හැබැයි ඊළඟ ජාතියකට අවශ්‍ය කරන්නා වූ අඩුම කොඩුම ටික සකස් කරනවා නේද අවිද්‍යාගතව? එහෙම කරනවානේ. ඒකනේ කරන්නේ. ඊට පස්සේ ඒ සකස් මල්ලේ දාගත්තු එකක් තමයි අවසාන මොහොතේ ගන්නෙ. යන්න. ඒ යන්නේ මල්ලෙන් ගත්තු කළු නම් කළු, සුදු නම් සුදු, කළු සුදු මිශ්‍ර එකක් ගත්තොත් එහෙම අරන් ගියා. ඒක නිසා ඒක සාහසික අපරාධයක්. මේ චක්‍රය තුනකට කඩපු එක. හැබැයි ඒකේ තියෙනකක් ඇත්ත කතාව තමයි. ඒකෙන් ගන්න පුළුවන් දේ තමයි අම්මා අවිද්‍යාගත නම් මෙයා ඇදෙන්නේ
අම්මාට ඊළඟ ජාතියකින් අම්මාට මිදෙන්න හම්බ වෙන්නේ නෑ. හැබැයි ඒක තේරෙනවා. ඒ ජාතියට ගියා කියලා දැන් අප කිමුකෝ කවුරු හරි මිනිස්සෙක් මේ වෙලාවේ කොහෙදෝ ඉඳලා මිය ගිහිල්ලා නැවත ඉපදුනොත් මේ මිනිස්ස ජාතියක අම්මා ජරා මරණ දුකට පත් නොවි ඒ ඉන්න අවශ්‍ය කරන කරුණු කාරණා විද්‍යා උදපාදී කරගන්න පුළුවන් වෙන්නේ මේ අවස්ථාවේ. ඒක වෙන කතාවක්. හැබැයි ඒක මේ ප්‍රතිසම්පාදී චක්‍රයේ තුනට කඩන්න තරම් සාහසික වෙන්න නරකයි ඒක. ඒක පැහැදිලිවම මේ බුද්ධ ഘോഷ කියන අටුවාචාරින් කරපු සාහසික අපරාධය. ඒක තේරෙනවා. ඒ සාහසික අපරාධයටම ගොදුරු වුණා අපි ගොඩාක් ගරු කරපු රේණුකානේ ඡන්ද විමල කියන හාමුදුරුවෝ. ඉතින් අපිට දැන් අපිට පිහිටත ඉන්නේ මගේ බුදු පියාණන් විතරයි. මේක තමයි. ඒක නිසා අපි බුදු පියාණන් සරණ මගේ මේකට කියනවා පිය මග පිය මැන කියලා. මගේ පියා වෙන්නේ ඒක නිසා තමයි අපි නොදැනි බුදුන් දැනි කියන මතය තුල ඉඳලා තමයි අම්මා මේක අහන්නවා. ඒක නිසා කවුරු හරි දහම් පන්න විදියක් දෙනවනම් අම්මලාට අයිතිය තියෙනවා මගෙන් උනත් අහන්න කොහෙන්ද ඔය කෑල්ල උපුටා ගත්තේ කියලා. ඒක නිසා අටුවාකින් කියන්න පුළුවන් කෙනෙකුට. හැබැයි කොයිම වෙලාවකවත් අටුවා ඕන තරම් කියන්න පුළුවන් මුල් තැන දෙන්න අටුවාවට නෙමෙයි කුමකටද? සූත්‍රයට. දෙවියන් මට පොඩි ප්‍රොබ්ලමයක් තියෙනවා එතන. ඔය ඕක තුනකට කැඩුවොත් එහෙම තුනකට කඩන් කියලා හැම වෙලෙම කිව්වොත් එහෙම කවදාවත් නිවන් දැකෙන්න බෑනේ. බිකෝස් අනේ જાතියක් තියෙනවනේ යනවනේ જાතියකට නේද? ඒ જાතියකටත් යනකට ඉස්සරතේ දැන් මෙතනදී අපිට කියනවන්නේ අපි බලන්න අර චක්‍රයේ අම්මා විඥාණයෙන් විඥාන නිරෝධා නාම රූප නිරෝධා නාම රූප නිරෝධා සියල්ලම නිරෝධ කරන්න පුළුවන් මේ වෙලාවේ නේද? මේ වෙලාවේ නේද? තුනක චක්‍රයේ බින්දි සක්කාය දිට්ඨිය කඩන්නත් නකට කඩන්න කිව්ව සක්කාය බෑ බෑ බෑ. ඉතින් මන් දන්නේ කතරම් අසරණද අපේ අසරණ බෞද්ධයෝ මේක මග පෙන්වන්නෝ යයි කියාගන්නා වූ පිරිස මෙවැනි විකෘතියක් සමාජගත කරනවා නම් බරපතල වැරද්දක් කියලා තේරෙනවා. මම Taman හරියට තේරෙන්නේ. මම හරිම කල්යෝ මං කීප දෙනෙක්ගෙන් අහුවෙන හැම කෙනෙක්ගෙම වගේ අහහ රිසර්ච් කරන එක මම නම් කරේ එහෙමයි. දැන් මම මේ උපුල් මහත්තයාගේ ඉලා ඉන්නෝ ඒක මට හොඳටම තේරුන නිසා මෙතුමා මේක කියා දෙනවා කියලා. නැත්තම් මෙච්චර කාලයක් එක එක්කෙනාගේ බනහ අපිත් ඔය නිලන්ති ආපු ගමන ආපු වෙන්නේ නොගිය පන්සලක් නෑ නොගිය හාමුදුරුවෝ කෙනෙක් නෑ. ඒක නිසා ඒ ගවේෂණයේ ප්‍රතිඵලය තමයි අවසානයේ අපිට අවශ්‍ය කරන තැනට අපි ඇද කැඳගෙන එනවා. ඒ කියන්නේ අපි පුද්ගල සරණක් කරගන්න එපා කොයි වෙලාවකවත්. එතකොට ඔච්චර ලොකුවක් පරදින්නේ නෑ. මේ මෙහෙම නොනට නා වගේ ඔච්චර ලොකු දැන් අපි පටිසම්පාය දැනගෙන මොහොතේ විරණ එකක් කියලා දැනගෙන හිටියා. අර මෙච්චර ඉන් ඩීප් මේ ටෙක්නොලොජි එක මේක මෙච්චර පිරිසිදුවට කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. ඒක තමයි. ඒකනේ මම පැහැදිලිවම කිව්වම අපේ උපුල් මහත්මයා නම් ඇත්තටම කිව්වොත් ඒ දුන්න දේ මට තිබුණ මහ බරපතලම ගැටලුවක් මම හරියට කල්පනා කරනවා. ඉතින් දැන් දෙයනේ අපිට පෙර භවය දන්නෙත් නැහැ ඊළඟ භවය දන්නෙත් නැහැ අපි මේ ධර්මයේ ඉගෙනගෙන කොහොමද කරගන්නේ කියන එක. මිදෙන්නේ දුකෙන් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ ජීවිතේදී. හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා හරියට හිතලා මට ඇත්තටම අපේ අර කල්යාණී හම්බුනේ එක නංගි හම්බුනයින් මට ඔබතුමා මුණ ගැහින්න ලැබුණා. ඒක පෙර පිනක් කියලා හිතනවා. බලමු අපිට දැන් මේක සාදු ආකාසට්ටාච බොම්මට්ටා දේවානාගා මහිත්තික
උපුල් මහත්තයා ඔබතුමාට ඉතාමත්ම මේ ඔබතුමාට බොහෝම පින් සිදු වේවා අද මේ කළ දහම් දේශනයට. එහින් ජනිත වූ සියලුම කුසලානිසංස ඔබතුමාට මේ භවයෙන් මිදීමට හේතු වේවා වාසනාව වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට තෙරුවන් සරණයි. දීර්ඝාෂ වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.